සේලු දෙනාටම තෙරුවන් සරණයි අපි කරගෙනපු සාකච්ඡා මාලාවේ අද අවිධර්මය හැට නමවෙනි කොටසාද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිං දැන් අපි මේ කරගෙන යන්නේ වීති සිත් සම්බන්ධෙන් තමයි මේ වෙනකොට අපි වීරි සිත් සියල්ලෙන් සියල්ල පාහේ සාකච්චා කල්ලිබරයි පංචත් දවාර්වීතිත් ඔක්කොම සාකච්ඡා කරා මනෝදවාරවී සම්බන්ධ වෙනු කාමාවච්චර ජවන මනෝදවාරවීටි සහ අර්පනීති පස්කුටත් සාකච්ඡා කරලා පසුග අවස්ථාවේදී නිරෝධ සමපත්වීදය සාකච්ඡා කරා. ඉතින් මේ අතර මේ අපිට අවසාන වසෙන් තවත් එක් චිත්තවීතියක් සාකත්තා කරන්න තියෙනවා ඒ තමයි මේ මරනාසන්න වීති කියන පාඩන. ඉතින් මේක ගොඩාක්ම සියුම් පාඩමක් ඒ නිසා මේ ගොඩක් අවධානෙන් අහන්න කියලා අපි ආරාධනා කරනවා ඒ වගේම තමයි මේ ැ සියුම් වගේම දැ බුදුරජාණන් වහන්සේ නමක් හැර වෙනකාටවත් මේ වගේ සියුම් තනක් විග්‍රහ කරභ හැකියාවක් නැහැ කියල තමයි අප විශ්වාසය ද අපිදන්නා මේ නවීල විද්‍යාවෙන් ඊට පස්සේ තවත් වෙන වෙන ආගම්බලින් වනත් විධ ආකල්ප තියෙනවා මේ කොහොමද කෙනෙක් ැරෙන්න්නේ කොමදෙනෙක් ීගාවට ඉප දෙෙන්නේ ඊට පස්සේ මරණ මැරිල ඉපදෙන අතර මේ ගන්දබ් වගේ අවධිය තියෙනවා හස පාවිී නොවාදේ විධ මත්ති මතා අන්තර තියෙනවා ඉති ඒවා මේ සාමාන්‍ය බෞද්ධ නොවන අ්‍ය ලක්්තිකයන් අතර පමණත්නේ බෞද්ධයන් අතර පවා තියෙනවා මේ ගැන හරි හැටි අවමෝධයක් නැතික මනිසා ඉතින් එක නිසා මේක හරිම වැදගත් පාඩමක් ඒ වගේ හරිම සියුම් පාඩමක් ඒක නිසා අපි ටිකක් වෙලා අරගෙන කාලය අරගන මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තියෙනවා බොහෝ විට අපිට අදව සිේද සාකච්ඡා වසන් කරන්න අම්වෙනග නැෑ ඉතින් දැම් මේ මරනාසන්න වීතිකි වහම ඊට කලින් අපි පොඩ්ඩක් මේ අපි කරගෙනපු පාඩංවද මීට කලිනුත් අපි සාකච්ඡා කරප අවස්ථා තිබුණඒ වුනාට එක නවත පොඩි මතක් කරදීමක් කරලා අපි සාකච්ඡා විසරට කරගෙන මොකද නැත්තං අපිට මේ සසි අල්ලෙන්සිල්ල එකට සබන්ධ කරලා මතක් කරලා ආයමත් මේක තේරු ඩා පහස වෙන නිසා ඉතිං පළමනි කොටස තමයි මේ පුුණුරුපත්ති ගන්නේ යමෙක් මරනින් පස්සේ ආයමත් නවත උපත ලබනවා කියන කතාව සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් කරුණු කපයක් මතක් කරන්න කැමති ඒ අතර මේ පලවෙෙනක තමයි මේ බවාංග සිත කියන එක දැ මෙතන මේ අතීත බවය කියලා නිල් පාටක් දක්වල තියන්නේ අපිහිතමු අපි වර්තමාන භවය තමයින්නේ මේ කහපාටක් දක්වල තින වර්තමාන භවය තමයිඉන්නේ එතකට අතීත බවය මේ නිල් පාටින් දක් කොල තියෙනවා අනාගත බවය මේ රතු පාටිින් දක් කොල තියෙනවා එතකොට මෙහෙම බවයක් තියෙද්දී මේ හැම භවකම මේ බවාංග සිත කියලා සිටක් තියෙනවා එතකොට මේ බවාංග සිත අපි බොහෝ වෙලාවට කතාර පසුගගේ අවස්ථාවලද එතකොට මේ බවාංග සිතට සමයි සසාමාන්‍ය මූල චිත්තේ කියල කියන්න එතකොට මේ බවාංග සිත එක භවයක වෙනස්වෙන්නේනෑ කොහොම ඉදිං ඒක විශේෂෙන් තේරුම් ගඩ ඕන දැන් ජාපි කතා කරනවා තැ මිනිස්සු ඉපදිනවා මේ දුහේතිකව ත්‍රිහේතුකව ඊට පස්සේ ඔයාදි වසේ ඉීපදිනවා එත කොඩා අපි අයමත් කතාර සහරවස්ථාවල මේ ත්‍රිහේතුකයන්ට පමණයි මේ ්‍යාන ලබන්්ඩ ඒවගේම නිර්වාණය අවබෝධ කරන්න පුළුවන් දුහේතිකයන්ට අහේතුකයන්ටතු මිනිසුන් උත්තින්නවා එක උපතිමු ගොලු බිහිරි අන්දාදි වගේ මනිසුන්හතු මිනිසුන්. තකොට ඒ වගේ පුද්ගලයායන්ට ඒවා අවබෝධ කරගන්න බැහැ ඉතින් එතකොට සමහර වෙලාවට සමහරුන්ට එක විතර්කයක් හිතෙන්ට බුලන් දැන් දුහේතුක ඉපදුනොත් හොඳට කුසලයේ දිලා ඊට පසේ කුසල් කරලා මට ත්‍රහේතුක වෙලා නිවන්නා අවබෝධ කරගන්න බැරි කියලත් එහෙමත් සමහර වෙලාවට අනවා අප හල තියෙනවා ඒ වගේ අදහස් ටක් වනවා ඉතින් ඒක මොකද විශේෂෙන් මතකතියාගන්න් ඕන මේ භවාන්ද හිත කියන එක වෙනස් කරන්න බැහැ ඒකඉතිං හරි උදාහරන්න හැටිට ගෙනව දැ සාමාන්‍යයෙන් අපිතමකෝ බල්ලෙක් වෙලා ඉපදෙනවාගේ එතට බල්ලෙක් වෙලා ඉපදුන හම කවදාවත්ේ බල්ලාගේ ස්ුරූපය ඒ භවේදී වෙනස් කරන්න බැන් තකට බල්ලා ඉප වෙලා ඉපදුුණොත් ඒ බල්ලා ඒකඩා පැටියකාලින් දම්ම මේ යන තෙක්ම බල්ලෙක් හැටියට තමයි ජීවත්වෙන් එතකටේ බල්ල ගේෙන සුරූපයේ බවේද වෙනස් කරන්න බැහැ වගේ ඉතින් මේ බවයට ඉතාම තදින් කාවදිල හැමනත වෙනස් කරන්න නොහැකි විදිහට තියෙන සිත් පරම්පරාව තමයි බවාංග සිට කියලා ගියන්න එතකොට මේ ඕනෑම සතයගේ මේ බවාංග සිතේ භවය ඇතුළ දෙති වෙනස්වෙෙන නැහැ එතකොට මේ බවාංග සිත මිය ගිහිල්ල තවත් උපත්යක් ලබනකොට තමයි බවාංග සිත වෙනස් වෙන් ඒ පළවිනිිකාරන්නේ දැනගන්න ඕන බවාංග සිතෙන් හැමවෙලාඇදම කරන්නේ මේ අභිනව බවය උපන් පසුවගයැන අලුත් භවයක එපදුන් හම උපදුණු දවසීදලා සිත් පරම්පරාව සිදී යන්නට දෙන්න නැතුව දිගින්දිකට පවත්ත නොකද අපි දන්නවා දැන් අපිට එකකේවා හිතෙද්දී හිතෙන්නේ මේ බවාංග සිත් පරම්පරාාවන්දල ගමයි එතකොට බවාාංග අපිදන්න සිිත්වවිීදික නහමුදාව බෝධයක් තියෙන හින්දා බවාංග සිත බිඳිල තමයි වෙනවෙන සිතේවල් හිතල නැමතත් කිසිම දෙයක් නොසිතන වෙලාව අවස්ථාවේදි මේ සත්‍යයාගේ සිත තියන්නේ බවාංග සිතේ එතකොට මේ බවය පවත්වන්නේ භවේ අංගයක් වෙලා තියෙන් හෙමනත්තමකට මූඩ චිත්තේ කියලත් කියෙන නිසා මූඩ චිතේ ගෙත් කියනවා මේ බවාංග සිතේ තමයි එතකොට පළවිනි කාරණය තමයි පැහදිිව තේරුම් ගන්ඩ ඕන සෑම සත්වයකම උපන් අවස්ථාවේ දල මරණේ දක්වාම තියෙන්නේ එකම බවාග සිත එතකොට මේ බවාංග සිත භවයකින් බවයට වෙනස් වෙන එකන එක බවයකින් දල අනිත් භවයට ඇද ඒ වාාංග සිතම තියෙන්නේ අයමත් වෙනත් පවිදිහක බවාංග සිතක් තම විපදන්නේ. ඉති ඒකාර ආකාරෙන් වෙනස්ෙන්ට පුළුව උදහරනයට මේ අත්මිත් ත්‍රහේතුක මනුස්ෙක්ු ලඉඳල ඊලාගත්ම මේ ත්‍රහේතුක මනුත්යෙක් ලඉප දෙ පුලුවන් එතකොට බවන්ගේ ආකාරය හැටිය ත්‍රිහේතුක එෙක් මයි වට බවාංද සිත එකම වෙන්නේ නැහැ වාංග සිත වෙනස් වන තකරද ගහන කෙර ක නොන ඇම නිල් පාට තියෙන තැන ඔන්න මනුස්සෙක් වෙලායිඉපදලා දිහේතුක මනුස්සෙක් ලයි පපතිෙනවා ඊට පස්සේ මැරිලා වර්තමාන බවේදී ත්‍රහේතුක මනුස්සෙක්වෙල හ පාට තැ ඉට සමහයට පාප කර්මයක් කරලා අනාගත භවේදී තිනිස සත බල්ලෙක්වෙලා මේ රතු පාට දක්ුණාකාරයට වෙන භවයකපතින්න බලන් එයාකායටඒ තේරුම්ගන්න වනා ඒ නිසා තමයි පළවෙනි කාරණ තවත් එක් කාරණ ඇතවා මේ එක් බවයකද එක් සත්‍යයකුට අතරක් නොමැතිව සිත් අප්‍රමාණ ප්‍රමාණයක් උපද ඒ අතරින් මේ බහුලවති යන්න බවවාං සිත්් කියන එකකොට දැන් අපි බවාං සිත් තන්තතිය කඩිෙඩී තමයි ඒක දේවල් හිතෙන්නේ අපි කතා කරපු චිත්තවීදීව වලදී ඉති ඒ එසේ වෙදත් මේ වැඩියම සත්‍යයකුටි පෙදෙන්නේ බවාංග සිත තකොට දැන් චිත්ත වීතිය ගිහිල්ල බවාංග සිත් ඉතා විශාල ප්‍රමාණයක් ගිහිල්ල තමයි ඟ ිත්තවීති ඇතියෙන්න්නේ කියල තමයි ධර්මය සඳහන් වෙන්නේ සම්බන්ධෙන් මේ චිත්තවීති දෙකක් අත තියෙන බාංගසි ප්‍රමාණය ඉතාමඩුවන්න බුදුරජාණන් වහන්සේ නමකට පමණයි දැ අපිට මතක හැටියට එක බවාාංග සිත් දෙගක්ද කොහද ඒ අපිට මතක හැටියට හරියටම මතක නැෑ වට ඒකාන්ත වසයෙන් ඒක ඉතාම කුඩාවෙන්න බුදුරජාණන් වහන්සේකට පමණයිගේන එක ධර්මයනුවන නිවැරදි කුමන අවස්ථාවේදද බුදුරජාණන් වහන්සේ නමක් යමාමහ පෙළහර පාන අවස්ථාවේදී බවාංග සිද් දෙකක් අතර සමාවෙන්නේ චිත් පීති දෙකක් කතර ඇතිවෙන බවාං සිත් ප්‍රවාණ ඉතාම අඩු ඒගන්නේ බුදුරජාන් වහන්ේ නක් ඉතාම වේගින් එකධ්‍යානයකින් අනිධ්‍යානයට මාරුවෙනවා ඒ්‍යානයට අත්තිෂයෙන් වේගේ මාර්රුවෙන හිද තවයි බුරජාන් වහන්සේ නමකට එක එක ්‍යානයකට සමවැදිල ඒකින් නැගී සිචල ඒකා අනුව අපි දන්න යමාමහ පෙළහර පාද්දි අභිද්ඥා වීදවලින් තමයි ඒ යමාමහ පෙළහර පාන්නේ තොකොට දැන් එක අභඥ්ඥාාවේදයකින් ඒකින් ජලයමවල ඊළඟට ආයමත් ඊළංඟා භිඥාවට සමවැදිල ඒකින් ගිම්දරමවලු එතකට මත් ඊීලග භිද්ඥාවට සමදිල ඒින් ජලෙම කොට මේදක තාම වේගෙන් කරන නිසා එක වර බුදුරජාණ වහන්සේගේ ශරීරේ මේ ජලය සහ ගින්දරගෙන දෙකම පිට වෙන වගේ අපි දන්නවේ හලතය නවා එතකොට යමම පෙළ හර පාති එතකොට ච්ර වේගෙන් කරන්න හැකිියාව තින බුදුරාන් වහසේ නමකට පමණක් හින්දම ුදුරජන්හන්සේ නොට පමණක්ම යම පෙළරා පා්ඩ පුළුවන් වෙන්න ඒක නිසා මේ චිත්තබීති දෙකක් අතර අඩුම බවාන්දුුල්වානය උපදින්නේ බදුරජාණන් වහන්සේ නමකට පමණයි ඒ තමයි තවක් කාරණයක් කි මේ විශිෂ කාරණය කරට දැක්වේ ඒ තයි බවාංග සිත කලවෙෙනි කාරණය එතකොට ඊළඟ කාරණය තම අපි දන්නව දැන් ඕනව භවයක ඉදං ඊළඟ බවයට යද්දී මරණය කියල සිද්ධියත් තියෙනවා එතකොට මේ හැම සත්වයගේම මේ අවසාන වසයෙන් මරණය සිතුුවන්නේ පවාංග සිතකින්ම තමයි එතකොට ඒ මරණයේ සිද වෙන සිතයි ඊට කලින්තියෙන බවාංග සිතයි අතර කිසිම වෙනසක් නැහැ සිත වශයෙන්ගත්තහම ඒ සිතේ ගුණේ හැටියට ගත්ත හම මේ අතර කිසිම වෙනසක් නැහැ ඊට පස්සේ දැම් මේ අපි බලමු මේ මරණය සහ උපපත්තිය ඇතිවෙන අවස්ථාව මේ නිල්පාට දැක්වෙන කොටසේද මේ අතීත භවේ තියෙනවා ට අීත භවය සත්යෙක් ඉඳලා ඒ අතීත භවෙන් ඒ සත්‍යය මියයද්දී මේ පහළ වෙන අන්තිම සිත බවාංග සිතත් එක් ස සර්ව සම්පූර්ණයම සමාන ඒ වනාට ඒක මේ බවය කෙලවර කරන නිසා ඒකට අපි විශේෂ නවක් දෙනවා චුතිසිත කියලා ඉ මේ චුතිසිත කියලා නමක් දෙන්න බවය කෙලව කර ක නිසා භවය කෙලවකිරීම වසය පහමීම් වසින් වෙන නිසා තමයි එකට චුතිසිත කියල විශේෂ නමක්තුන්නට තක් හැට ගත හම වාංග සිත් සමඟ සර්ව සම්පූර්ණය සමාන ඊළඟට අභිනව බවේ ඊළඟ භවය එක උපත්ති යලබද්ද පලවෙෙනයට පහළ වෙන සිතට ප්‍රතිසන්සිත කියලා කියනවා ඒකත් ඊට පස්සෙ පහළ වෙන සිතු මේ ප්‍රතිසන්දි සිතරත්ක සර්වසම්පූර්ණය සමානය යන කොටින්ම කියරන්න ප්‍රතිසන්ධදි සිත් බවාාංග සිතට සරසම්පූර්ණය සමාන ඒකට විශේෂ නමක් දෙෙනවා මේ ප්‍රතිසන්දිි සිත කියලා මොකද මේ මරණයෙන් සිත් පරම්පරාව සිදීයන්නට දෙන්න නැතුව ප්‍රතිසන්ධි කරනවා ඊඟළඟ භවයට සන්දිිකරන නිසා ඒකට විශේෂ නමක් හැටියට මේ ප්‍රතිසන්දි සිත කියලා දුන්නට එක මේ සිත වසේ බවාංග සිතට සර්ග සම්පූර්ණය සමානයි එවනට ප්‍රතිසන්දි සිටේ විශේෂ කාර්යන්තියෙනවා ඒ අප ඉදිරිී දි සාගච්චාරම මේ අවස්ථාව දෙද විශේෂ සිතක් ඒ හරි වැදගත් සිතක් එවනට සිතහැට ගත් හම එක බවාංග සිතත් එ එක සරවම්පූර්ණය සමන්න එතකොට අනිත්කාරණය මොකක්ද මතකතියා ගන්නඩ ඕන දැනගන්න ඕනි මේ බවාංග සිතමතමයි ප්‍රතිසන්ධි කියලා කියන්නේ බවාංග සිතම තමයි චුත්ති සිත කියලා කියන්න එතකොට ඒ ඊළග කාරණ ඊට පස්සේ දැන් අපි මරනය සම්බන්ධෙන් කතා කරම් දැම් මොකද මරණයේදි වෙන්නේ මරණයේදි වෙන්නේ මේ ධර්මය සඳහන් වෙන ආකාරයට දැන් කොයි ආකාරයකි මැරුමත් දැන් අපි දන්නවා විවිධාකාරයෙන් මැරෙනන් මැරෙනක අපි දන්න විශේෂ ප්‍රකටකාරණය රෝගයක් හැදිල මැරෙනවා හෙමනැත්ත යම් කිසින්න තුරගින් මැරෙනවා දුක් විඳල මැරෙනව ආදි වසිෙන් මැරෙනෝ ඒ ආකාරයෙන් මැරෙනකොට අපිට හිතෙනවා දැ මේ නුසයට මොනවා හරි හිතෙනවා තිල තමයි මැරෙන්න්නේ කියලා ඒ එක ටික ප්‍රකට කාරණයක් වෙනවා ඊට අමතරව තවත් අපි අහල තියෙනවා මේ සමහර පුද්ගලෝ මේ නින් දෙද මියගියා ඊට පස්සේ දැන් සමහර පුද්ගලෝ දැන් වක්හර ඉතාම ශ්‍රණකයකිම මේයන දැ බදහරරට බෝම්බයක් පිපිරිලා ඊට පස්සේ එයාදී අතිශීම බේගි මියගිය අවස්ථාවකද අපිට හිතෙනවා ඒ මනුසට මොනවත් හිතන්නේ නැව ඉතාම වේගින් මේ යන්න ඇති කියලා. සමහරිටවඩ් මේ වේදනාව හැටියට ලොකු වේදනාවක් නැතිවෙන් පුළුවන් මේ වියන සීක්‍ර ඉතාාවත් වේගවත් නිසා ඒවුනාට මේ ධර්මය අනු එක්තරා කාරණයක් තියෙනවා ඒක අනිවාර්යම වෙන මොකක් ඒකාරණය කවර ආකාරයකින් හෝ මැරෙන්න්නට වනාට සත්වයාට මේ වර්තනමාන භවේදී හෝ අතීත බවවලදී හෝ ඒ පුත් කෙලයා විසින් කළ ඇති කුසලා කුසල අතරී ඒගැනි දැම් මේ සත් එෙක් මුණ ආකාරයකට මැරුණක් අනුෂ්‍යයක්වේවා තිරිසන් සතෙක්වේවා නිරිසතෙක්වේවා දෙවියෙක්වේවා බ්‍රහ්මයෙක්වේවා කුමන සත්වය කුමන ආකාරයට මැරුණක් මේ සත්වයාට වර්තමාන භවේ හෝ වෙන්න පුළුවන් එමන එතං අතීත බවලදී හෝ වෙන්න පුළුව කරලා තියෙන කුසල අකුසල අතරින් තුනක් තියෙනවා ඒ තුනෙෙන් එකක් ඒ කාන්ත වසේම මතක් වෙනවා ඒක ධර්මතාවයක් මොකදද මේ තුන එක්කෝ ඒ තමාන් කරපු කුසලා කුසලයක් එහෙම මතක් වෙනවාගැන කර්මයක් මතක් වෙනවා එහෙමනැත්තං කර්ම නිමිත්තක් මතක් වෙනවා එහමනැත්ං ගති නිමිත්තක් මතක් වෙන මේ තුනෙන් එකක් මේ තුනවන මේ මේ තුනෙන් එකක් ඒකාන්ත වසය මතක් වෙනවා කියලා සිහි වෙනෝ කියල ධර්මය සඳහන් වෙනවා එතමට මොකදද මේ එකක් කියලා අපි අවබෝධ කරගමු කර්මය කියලා කියන්න ඇත්තටම මේ කුසලය හෝ අකුසලයම තමයි එකනද මේක මේ තවත් එක කාරණත් තමයි මේ වර්තමාන භවේදී දැන් අපිට අපි ධානයක් ොග දෙ නොන ඒක අපිට හොඳට මතක තියෙන කර්මයක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්ත වර්තමාන භාවය කරලා හොඳට මතක තියෙන කර්මයක් වෙන්න පුළු ඊට අමතරව දැන් වර්තමාන භාවයම කරලා මේ අමත වෙලා තියෙන දෙයක් වෙන්න තුළන් අපේද අපි මීට ගුඩාක් කාලෙකට කලින්ද අප දන්නවාට දු්ටුගමුු රජ දු් කැමුුණු වජතුමාටහෙ මර හතුන් වහන්සේ නකට දුන්නු දානෙන අවසාන මොහද මතක් වුණනා කියලගෙන එතකොට ගොඩාත්ම පින්කරලා එතකොට සමහනයට අමතකුණු දෙයක් මතක්නාවෙන්න පුළුවන්. ඒ වගේ කෙසේ වෙත පිනක් හෝ පවා එතකොට තමන්ට මතක් තියන එකක් වෙඩක් පුළුවන් අමතක් වෙලා තියෙන එකක් වෙන්න පුළුවන්. ඒවගේම තමයි මේ තවත් පුදුම කාරණයක් තියෙනවා ඒැ එක ගුප්ත කාරණයක් අපිට ප්‍රකට නැතිකාරණයක් මේ අතීත බවවලද. ඒැ මේ අත්ම න මේ භවයදින තමන් අතීත භවයකද කරපු කර්මයක් වුණත් ඒ අවස්ථාව විදි මතක්වෙන්න පුළුවන් ඒක තමයි කර්මයේ තියෙන මේ ප්‍රබල බව එතකොට මේ තමන් කලින් කරපු බවක කර්මයක් වුණත් මේ මරනාසන්න අවස්ථාව දී දිරිපත් වෙලා මතක්වෙන්න පුළුවන් ධර්මය සදහන්න වනවා එතෝට එක තමයි පලවෙනි කාරමය දෙවනි එක තමයි කර්ම නිමිත්ත මකද කර්ම නිමිත්ත කියගන්නේ දැ කර්මයට කරමුණු හෝ ඒ සිදුකිරීමේදී ඒකට ස්තුකිරීමට උප උපකාරුණු උපකාරණය වස්තුවක් වගේ දෙයක් තමයි කරර්ම නිමිත්ත කියලා ගැන්නේ දාහරකටට කුසලයක් කරනවා නන් ඒ අපි ක බෝධි චෛත්‍ය බුද්ධ ප්‍රතිමා මල් පහන් ආහාරපාන වස්ත්‍රාධිය ඒව තමයි ඒ කර්ම නිමිති තකොට ඒ එකකන උදවනේ ඒ දරමුණුනේ කුසලේ කරන්න එතකොට ඒවතමයි කර්ම නිමිති ඒවගේතමයි කුසලයක් කරනවා න තමාරට දැන් සතෙක්කහැමරල යෙනවාවනම් ඒ මරපු සතුන් එ හොරගන් කර තියනොනේ අනුන්ගේ බඩු ඊට පස්ස මේ සතුන් මරන්ඩ පාවිච්චි කරපු හොරකං කරන්නඩ පාවිච්චි කරපු ඒවගේ උපකරම මේවා කර්ම නිමිති වසේ එන්න පුන තකොට ේ තමරර්ම නිමිති කලගෙන තු කරම නිමිති කල ගැන කෙින්ම්ම කර්මයන එකට උපකාර වෙච්චි දේව ඊට පස්සේ තුන්වෙනිකාරණය කියනවා ගති නිමිත් ගති නිමිත්ත කියයාල කියන්නේ අනාගතයේදී ඊළඟට උපදින්න හදන භවයත් සමඟ සම්පන්ධ දේව එතු මුදාහන්නයක් කියනව නම් මේ නරකේ උපදිනවානම් ගිනි ද ලෝදිය ගිනියගුරු එවගේ මේ යමේ රාක්ෂ්‍ය නපුරු සතුන්වගේ දේවල් වැටහෙන ඉතින් ඒ වැටහීම ඒ දේවල් ඒ තැන්වලම ඇතිසැටියටත් සමහරවිට තමා සමීපයට ඒවා පැමිණි ඇතිසටියත් සිදුවෙනවා ඉ ඒ තැන්වල තියනවගත් තියෙනවාඇ සමහරලට අපි ධර්ම කතාවල එහමත් අහල තිෙනව ඔන්න ගිලි ගන්නවා ඔන්න සත් වව වනමාව කන්ඩ කියලා ඔයාජි වසින් මේ වගේ ගතිනිමිති ගැන විධර්මය සඳහන් වෙනවා ඒ වගේ දැම් සමහර විට ඒ පුදගලයා පින්කරල ද නවන්නන දෙවුල උපදින්න්න ඉන්නට දි්‍ය විමාන රත්ත වූයන් කල්පමක්ෂ එතකොට දෙවියන් දිව්‍යාංගලාවංආදී ගතින මිදිත් වැටහෙන පුළුවන් ඒ වගේම දැම් විශේෂයේම මිනිස්ලෝ වගේ සපදින පුදගලන්ට මේ මාත්‍රෘ ගර්භාෂයගතිනමිත්තක් වසේ සමානිර මේ රතුර එදක් වගේ ආදවසිෙන් වැටහෙන්ඩත් පුළුවන් හෙමනත්ත තිරිසඥෝනියක උපදින තිරිසන් සතකුට මේ ද වුත් වැටහෙන්ට පුළුවන් කිය ධර්මය සඳහන්වා එතකොට ඒකාන්ත වසයෙන්ම ඕනෑම සත්වයෙක් මරණයට පත්වද්දි කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන තුනෙන් එකක් අනිවාරම වැටහෙනෝ ඒක කර්මයේ බලයක් එතකොට මොකක්ද වෙන්නේද වර්තමාන භාවේ මේ කරලා අමතකුණු කර්මයයක් දැ කරලා මතක දයන කර්මයන්නම් ප්‍රශ්නයන්න මේ අනි මේ විශේෂෙන් දැනෝ කණ් ඕන කාරය තමයි වර්තමාන ව කරලා අමත කොුණු කර්මයක් වෙන්න පුුවන් ඒවගේ මේ අතීත බවලදි කරපුකාර්මය අතීත බවයකි දේ කර්මය කරද නැදකිලවත් අපිදන්නේ නෑ ඒවගේම මේ සහනටම කර්ම නිමිති ඉටස ගති නිවිි විශේෙන් ගති නිමිතිකම ම ඊළඟ ඉප දෙදෙන්නේනි දැන්නේ එතකොට මේ කියනවා මේ වගේ දෙවල් මේ මරනාසන්න අවස්ථාව වි සමහ ගලන් මේ වැටහෙන්නේ හරි මේ සිහින පෙනවාගේ අපි සිහින පෙනවා කිය අර්ථගේම ොඳට දන්නවන්නේ තට තමන්ට ඒයා කාරයට මේ හිතාගන්න පුළුවන් එතකොට මේගම සිහින පෙනෙනවාගේ තමයි මේ මරනාසන් අවස්ථාවදී මේ කර්මය කර්මණිවිත්ත ගතිනමිත්ත ඒ සත්ට වැටහෙ මේවා බොහෝ සයින් වැටහෙන්නේ මනෝදදවාරයට එම තමයි කියන්නේකොට මේ ද අපි සිහින දකින්නත් මනොදවාරෙන්නේ සිහ දකිද අපිකාදත් ස්ැරගෙන දකින්නිට ස්ෙන් ෙංහෙෙන් ෙත්ෑ නාසයට ගඳ සෝදු දැනන්න ෙත්න වුට අපිටේ ඇත්තට තියෙනවාගේ දෙනෙනවා ඇත්තට ඉන්නවා ඇත්තට පේනව ඇත්තට කරනවාගේ එක්කොම දැනීමට එක තේරුගඩ හෝම ලේසි අපි සිහින දකින නිසා එතකොට ඒවා දැනි මනෝදවාරයටඔට මනෝදදවායට දැනෙනවා කියනකින් හිතන් දෙපා මේ පේන හෙන්න හෙම කියලා එක මේ ඇත්තට තියෙනවාගේ දැනෙනවා මනෝදවාරයට හරිට සිීන පෙනෙනවාගේ තොකොට මේ විශේෂයෙන්ම මේ කර්මය කරමිත්ත ගති නිමිත්ත දැනන්ඩි මනෝදවාරයට කියල ධර්මය සඳහන්න්නවා ඒකෙන් කියන්නේ හැමවෙලා මේක දැනනින්නේ මනොදවාරයටට කියලා වැඩිපුර දැෙන්නේ නොදවායට. කර්මනිමිති ගති නිමිති මැරෙන්ඩ තැනැත්තා ඉදිරියේ ඇති අවස්ථාවලදී චක්කු ද්වාරාදයට පැටහෙන්න්නට පුළුවන් දැ උදදාහරණයක් හැටියට අපිදමුක නිතරම පන්සිල් ගන්න මාතාවක්කින්වා කියලා එතකොට ඒ මතාව නිතර පන්සිිල් ගන්න කොට තකොට සමහරිට බුදු පිළිමේ මැර අවස්ථාවද ඉස්සරහා ගෙනත්වය පුහාම එතකොට දැන් තමන් හැමවෙලාටම මේ පින කරන්න තමන්ට නිමිත්ත වනේ මේ බුද්ධ ප්‍රතිමාව එතකොට ඒක මේ ඇහන් දකලා එතකොට ඒ බුද්ධ ප්‍රතිමාව කර්ම නිමිත්ත මේ චක්කුත්වාරයට ප්‍රටහෙන්න පුළුවන් ති ඒ නිසා ඒකා ආකාරයට මේ ඇසෙන් කණෙන් අසිෙන් දිවෙන් ශරීරයෙන් ඒ කර්මනිමිති ගතිනිමිති ගන්නාආකාරය තමන් තේරුම් ගඩෝන්. බවයහි මතු නොහු ලූපදින්නා වූ රහතුන් වහන්සේලාට පමණක් මරනාසන්නේයේදී කර්මණිමිති වැටහෙන්නේ නෑ කියල ධර්මය සඳහන් වෙනවා තවත් කාරණයක් හැටියට මරණය කෙසේ වවත් බවේ උපදිනා එක්සත්ව එක්වත් මේ කර්මාදි තුනෙන් එකක් වැටහෙන්නේ නැතුව මැරෙන්නේෙ නෑ කියන එකත් ධර්මය සඳහව වෙනවා අපි කලින් කියපු හටට මේක ධර්මය තිය උදාහරණයක් තමයි දැන් මිටියෙන් තලන මේ මැස්සා මැස්ස අපේ තුම කොහැර ඉන්නවා හලා කවුරුහරි පාපී නුසක් මිටියකින් තල නොව මැසතකොට තාමශනයක මේ මැස මියනි ඒතකොට මිටියෙන් තලන මැස්සකුට පවා මේ තුන එකක් වැටහිලාම තමයි මේයන්න කළ ධර්මය සඳහන්නවා ඉති මරනාසන්නේයේදී මෙසේ වැටහීමෙන් කාලාන්තනයක් යටවෙලා තිබුණු මේ පුරාණකර්ම හරියට ඒ ඒ වෙලායම කරපුය වගේ අලුත් වෙනවා. ඒක තමයි ඊළඟ කාරණයේ තොකොට දැන් තමහරයාට මීට අවරුදු විශ්සකට තිහකට කලින් තවන් දුන්නු දානයක් වඩ පුුව එතකොට ඒක මේ අවසාන අවස්ථාවේද කර්මය කරණිමිති ආදිවසිං හෝ ගතිනිවිත්තක් වසිං හෝ තමන්ට වැටහිලායි තමන්ට පල දෙන්න අවස්ථාව ලැබුණ හම පුරාණ කර්මය කෙහිනෙම ඒ විලායම කරපෝ වගේ අලුත්වෙනවා ධර්මතාවයක් හැටියට මේ මරණාසන්න අවස්ථාවයි එතකොට ඊළංග්‍ර දැ මේ මරනාසන්න අවස්ථාව ද මරණය සිදුවෙන අවස්ථාවග නැි මේ කතා කරන්නේ එතකොට මේ කර්මාදී තුනේ යම් කිසිවක් වැටහිවාට පසු ඒ මරනාසන්න සත්වයාගේ හිත ඒ වැටහුණු දේට නැමී පවතිනවා. ඒට හේතුව බවේ නපුර වසන අවිද්‍යාව බවයට ඇලුම් කරන තෘෂ්ණාවත් අප්‍රහීන භාවේ නොහු කෙරෙහි ඇති බවයි. එතකොටදැ ඒ තමන්ට වැටහුණු දේට ඒ සත්වයක් හිත නැමිල තියෙනවා ඒගැ ඒ ගැන තව සම්බන්ධයෙන් අවධානය ගැ නැමිල තින ගැන්නේ ඒ දෙසට අරමුණ යොමු වෙලා තියෙනවා ඉතින් ඒකට හේතුව කියලා ගන්නේ මේ භවේ නපුරවසන අවිද්‍යාවත් භවයට ඇලුම් කරන තංහාාවත් නිසා ඉතින් මොකද වෙන්නේ මේ අවස්ථාවේද ඔහුට ඇතිවන්නේ ඒ වැටහුණු දෙය අරමුණ කරන සිත් පරම්පරාවකි ඉති මේක දැන් මේකත් සහරයට මේ අපිට වැටහනාකාරයට මේක අපි කියන්නේ එමරතු ධර්මය තියෙන් දන්නේ මේද අපි දිතම අපිට මොකකරි දෙයක් හදිසිය ො ගැහුණ දිසිය මොකරි මතක් වුණා හදිසිය මොකකරි දැක්ක කියලා එතකොට නිකං හිතල බලන්න අපිට කවදාවත් ඒදන් තොරව මේ වෙනත්දේකට ඉතා ෂණයකින් සිත මාරු කරන්න බැහැ උදාහනකෙට අපිම පාරයද අපි දකින අමලක් තකට අපිට පුළුවන්ද මල කියනදේ එක ත්්පරයක්වත් හිතන්න නැතු වෙනදයකට හිත මාර්ු කරන්න අපි පාරයඇදි දකිනවා මොකක් හරි හිතට අප්‍රසන්න දයක් අපිර මියගිය සතක රූපයක් එතකොට අපිට පුළුවන් දෙක පාට්ටම ඒ හිත මාර් ගොරන්න එතකොට ඒ වගේ දැන් මෙතන දිවෙන්නේ මේ මොනදේ වැටහුුණත් කර්මය කර්ණත අතිනි ගෙන ද මොන දේ වැටහුණත් ඒ තුළ හිත ඒගැන ඒට හිත නැමි ලතියන් නොහිතයින් ැරුව නැති මේ ඉතා පොඩි සිතන කාලයක් ඇති මොකද මේ අවසාන වෙලාව නිතියනේ චිත්ක්ෂණ කිහිපේ එක අවස්ථාවත්තියෙන් එතකොට ඒක නිසා මේ අවස්ථාවේදී ඔහුට ඇති වන්නේ ඒ වැටහුණු දේ අරමුණු කරග සිත් පරම්පරාවක් අනිවාාරෙන් ඒක අරමුණු කරලා සිත් පරම්පරාවක් ගවන් කරවා ඔහුට විපාකදීමට ඉදිරිපත්වී ඇති කර්මය අපාය උපද්ධ වන කර්මයක් වේනම් මේ අවස්ථාවේ ඔහුට ඇතිවන්නේ සිත් පරම්පරාව අකුසල ජමනයන්ගේ යුත්ත කිරිටි සිත් පරම්පරාව එතකොට දැ මේ මොකක් හරි අපායුපද්ධ වඩේ ජලාතියන කර්මයක් නම් වෙලාවෙද ෝගගේ හිත කිරිිටි වෙලා එතකොට මේ අපි දන්නව සිත් පරම්පර ඇතිවේදි දැන් ජවන සිත් හැටියට මේ අකුසල සිත් පරම්පරාවක් මේ අපායුපද්දවන කර්මයක් කර්මණයතක් දතිනමින්තක් ඇති වුණාන ඒ ආකාරයට අකුසල සිට පරම්පරාව ඇජාවනයන් හැටියට වැඩ කරවා ඒ වගේම විපාගදීමට යදි ලතියෙන්න්නේ මේ කුසල කර්මයක් නම් ඒ අවස්ථාවද පිරිසුදු කුසල සිත් පරම්පරාව ඒ අවස්ථාව මේ අවසාන අවස්ථාවද මතක් වෙනවත් එක්කම එත මේ චිත විීති කරජි තවත් ොන්ට පහැදිල්වෙේ ඒ අවස්ථාවත් එක්කම මේ කුසල හෝ අකුසල සිත් පරම්පරාවක් මේ ජවන හැටියට මොද මේ අකුසලයක් පහල වනාන අකුසලයක් කර්මය කර්මණීත ගතින විතට මතක් වුණාන කිලිටි සිත් පනම්පරාවකුත් කුසලයක් සමංග සිතට මතක් වුණාන කර්මය කර්මණීත ගතිනමිත් හැටියයට පිරිසසිු්දු කුසල චිත්ත පනම් පරාවුත් පහළ වෙන ඉති ඕක තම මේ අවසාන වසයෙන් මෙහිතට මේක වැටහිලා පහල වෙන ඒ බවේදී පහල වෙන අන්තිම චිත්ත වීදී මේග ත විදිරද සාගච්චාර අවසාන වසි තවත්කාරණ ඇති නොවේ සත්ව ශරීරේක සිත් ඇතිවන්නේ සිත් ඇතිවීමට ආධාර වන අතීත කර්මයෙන් හටගත් වස්තුරූප ඔහුගේ ශරීරයේ ඇතිතෙක් පමණකි. වස්තුරූප පොරම්පරාව සිදගිය හොත් ඉන් පසු ශරීරයහි නැවත සිත් ඇති නොවේ ශරීරයේ නැවත සිත් ඇති නොවන තැනට පැමිණිව මරණය මේක අපි පොඩ්ඩක් අවබෝධ කගන්න බලමු තැන් අපි දන්නවා අපගේ ශරීරයේ අරිසල්ලා කතාකරද සිත්වලට මොකොද වෙන්න මේ යන අවස්ථාවේද මොකක්ද වෙන්නේ කර්මය කර්මණීතක අතිනවිත්ත මතත් වෙලා ඒක හොඳනං කුසල ජමනයන් පහළ වෙන ඒක හොඳ නැත්තං අපසල ජමනයන් පහළ වෙන ඒක පලවිනිකාරය පින එක තේරෙන්ඩ ඇතික දෙමනි කාරණය තමයි දැම් අපි දෙවනියට කතා කරන්නේ දැ මේ රූප සම්බන්ධය මොකක්ද රූප සම්බන්ධය දැ අපි දන්නවා හිතෝපදින්නේ වස්තු රූප ඇසුරු කරගන්නේ ඒ වගේම අපිට පේන ඇහෙන්නේ ගඳ සුවද දැනෙන වස දැන ශරීරය දැනන්නේ අපේ මේ තියෙන ඒ ප්‍රසාද රූප ඇසරු කරග විශේෂයෙන් මේ අපේ රදවස්තුව ඇතුළෙ තමයි මේ අපේ තියෙන ඇසේ කණ නාසේ අනිත් වස් තංගවල නැති හැම අවස්ථාගෙනම හිත පවතින්න කල අපි ඉගෙනෙන තියෙන එතකොටට මේ ඇසුරු කරගෙන තියන්ඩෝන ප්‍රසාධරූපයන් තියෙන තාකල් යං කිසි අවස්ථාවක් වෙනකන්ද ප්‍රසාදරූප තියෙන්නේ ඒ තියන තාකල් සිතේ තන තියෙන නැවතත් කියන්න ඒ ප්‍රසාධ රූපයන් තියෙන්න යම් කිසිතා කල්ද ඒ තියන තා කල් ලඔහුමිය කියල්ලනෑ. යම් කිසි අවස්ථාවක මේ තිය ප්‍රසාද රූප නැතිවෙනවලං ඒ වෙනකොට ඒ සිතට ඉන්න තැනක් නැතුවේ ඒ සිතට පවතින්න තැනක් නැතුවය තමයි වෙන්න එතකොට ඒක තමයි මේ කියන්නේ සත්තු ශරයක සි ඇතිවන්නේ සිත් ඇතිවීමට ආධාර වෙන අතීත කර්මයෙන් හටකත් වස්තු රූප හෝගේ ශරීරයේ ඇති තෙක් පමණි ොකද මේ අතීත කර්මය කගෙන මොකද දැන් අපි මේකත් තවත් පැහැදිලේ මේ කතාවයිවර කරදී දැන් අපිට දැ මේ දැන් අපි ජීවත්වෙනකොට අපිට මේ පහළ වෙලා තියෙන හරදය වස්තු රූපය ට පස ඇස කණ නාසේ දිව ශරීරය කියන තැන්වල තියන ප්‍රසාධ රූප පහල වනේ අපි මේ බවයේදී ප්‍රතිසන්ධය ගත්ත අවස්ථාවේද සම ඇතන මේ සියල්ලෙන් සියල්ල පහල වනේ නැහැ විශේෂයම මේ හදවත පහල වනේ අප සම්දල තිදිද තව පැදිි කරන දැන මතකතිය කනට විශේෂය දවත පහල වුණේ කිය තකොට මේ හදවත පහල වුනේ ඊට පස්ස ටික කාලෙකට පස්ස ගිහාම ඇස කර නාස ආදී පහල වනෙත් ඒ ප්‍රතින් අවස්ථාවට සහ ඊට පස්සේ ඒග සෙල්න්සිල් පස්ස පැදිි කරන්නම් දැනට මතක තියාගඩ එතකොට මේ ප්‍රතිසන්දියට මොකදද බලපෑවේ දැන් අපි මේ බවේ ඉන්න ප්‍රතිසන්දියට බලපෑවේ ඊට කලින් භවේ කරපු කරමය කලින් භවය කරපු කර්මයක් ඊට කලින් භවය මැරෙන්න්න ගේ අවස්ථාවගද. මේ කර්මය කර්මණයවිත ගතින විතාදීවසයෙන් ඉදිරියට පැමිණිලා ඒ කර්මයෙන් තමයි මේ අවස්ථාවේද ප්‍රතිසන්දිය සහ ඊට පස්සේ අපිට අවස්ස මේ අනිත් වස්තුරූප පහළොන ඒක තමයි මෙතනෙද කියන්නේ. යැන් අපි මේ බවය ගැන හිතලා මේ වාක්‍ය කිය තියන්න මොකක්ද මේක කිය තින සප්්‍ර සරීරේක සිත් ඇතිවන්නේ සිත් ඇතිවීමට ආධාර වන. අතීත කරමය එතකොට මේ අතීතකරමයකමකක්ද කලින් භවයක කරපු කර්මයක් හිදු තමයි මේ බවේද එක හටගත්ත එතකොට අතීත කර්මයෙන් හටගත් මේ භවයේ වස්තුරූප ඕගේ ශරීරය ඇතිතා පමණ එතකොට අපේ දැන් මේ වතිබුණට මේ කරන්න ඕන කර්මය කරේ අතීත භවයක එතකොට දැන් මේ වස්තුරූප පරම්පරාව මොන හරි වෙලා හරි හිදිි ගියෝ ගැන බිදි ගියොත් නැතුව ගිය ශරීරය අයමත් මේ හිත් පවතින්න තැනක් නැති වෙලා. ඒද නිසා මේ රූපය සම්බන්ධයෙන් ගත්තහම මේ ශරීරයේ නැවත සිත් ඇති නොවන තැනට පැමිණි මෙහම නැතා මේ කියන වස්තුරූප පරම්පරවස්තුරූප කළ ගන්නන්නේ හරදය වස්තුව ඊට පස චක් වු වස්තුව සෝත වස්තුව කූපපතින්ට පුළන් තැන් හයක්තියෙන ලැබි දන්නවානේ ඒ හයම නැතිවෙලාවා එකට ඒවගේ ශරීරයක නැවතසි ඇති නොවන තැනට පැමිණීම මරණ කියලා කියන එතකට දැත් මේ අපට නවතත් පොඩ මතත්්‍රකද කාරණය හැට කියන්නේ අපි දන්නවා මේ සමහර වෙලාවට සමහර පුද්ගලන්ගේ මේ හදවත නවති නවානේ තොට හදවත නැවතන් හම අර වෙනම යන්ත්‍රයකින් අර පොඩි විද්දුත් මද සිංහලින් කියෙනනවචන අප දන්නන්නේ මොකද ශක්කය එකක්ය කියන්නේ එක පාට විදදුත්් ධාරාවක්ක්‍යවල ආයෙමත්ඒ හදවත නැවත පණගන්වල ආයෙමත් ජීවත්වෙනවා ඒවාස අපි තවත් සහර ැගල තිනවයි ශර්පයෝකාපු හාම හෙමත් ඒ වගේ අවස්ථා අපි හලතියෙනවා මේ ඒ වගේ මැරුුණෝගේ ඉදල නැවතත් පනේනවා ඒ වගේ ඒගේ කතා අපි නැවත් අහල තිෙන තකොට මේ අවස්ථාව දදි වෙන්න මොකක්ද කිය ධර්මය අනුව විග්‍රහ කරනවාන මොකද මේ වෙන්නේ හදවත නැවතුනා කියලා ඒකින් ඒකාන්ත වසයෙන් කියන්නේන හදවත තුළ තියෙන මේ වස්තුරූපය මිය ගියා කියලා මොකද මේ මෙතන මේ වස්තු රූපය කියලා කිය අපිට මේ පේන හරුදේ වස්තුවන මේ ඇසට පේන හරුදයවස්තු වන මේ වස්තු රූපය කියලා කියන්නේ මේ හරදය වස්තුව තුළ තියන ලේධාතු ඇසුරු කරගන තියෙන ඉතාම ශෝක්ෂම රූපය ඒ තුළ තමයි මේ අපේ සිත පවතින්න එතකොට ඒ කරදවස්තු ැවතුුණනා කියලා හැම්වෙලාෑම නැතුව යන්නේන වෙනත් ශරීරේකට දැන් විස සතක්දෂ්ට කරා කියලා සමහර වෙලාට වෙන වෙන ශරීරයේ ඇඟ පසක අන්ඳවිකල භාවට පත්වනා කියලා මේ වස්තුරූපය නැතුව යන්නේ නඒ ැන යම් තාත්තුරට මේ වස්තුරූපය රැකිල තියෙනවන ඒ තා කල්ලෙ ඒ සත්‍යව ජීවත්වයෙන එතකොට පසු අවස්ථාවකද අවශ්‍ය ප්‍රතිකාර කරලා නැවත යතාතත්වයට පා පැමුණුණො සත්්ච මේ සාමාන්‍ය ෙර නැව ජීවතෙන්ට පුළන් තැනට නයිතිඒත් අවබෝධ කරගඩ යුතු කාරණය ඊළඟක තමයි මේ තවත් පොඩ්ඩක් මේ මතක් කරලා දෙන්නන්නන මේක පොඩි නැවත මතක් කරලදීමක් ද අපි දන්නවා සත්තු සරිනවල සිත් උපතින තැන්වලද මේ අපි කතා කර මේ දැක්ක හැටියට මේ උබින් දක්වල තියෙන්නේ මෙසිප් පහළවීම මේ උඩ විධාවර්ණවලින් දක්වල තියෙන ගැනෙ ම නිල් පාටෙන් දක්වන්නේ සිතේ උප්පාදය සිතේ උපපාදය තිිතිය සිතික් අවස්ථාව රතුපාටින් දාල තියෙන බංග අවස්ථාව ඉට පස ඊළඟ සිතේ උපාදවස්ථාව ති ස්තිතිවස්ථාව බංග අවස්ථාව ආදිවසෙන් දක්වලා තියෙනවා එතකොට මේ හතරවෙනි අවස්ථාවේදී මේ රූපය දක්වල තියෙන්නේ ැ දී පංච විඤ්ඥාන වලින් එකක් ඒ කියන්නේ චක්කු දසක සෝත දසක ගාන දසක ජීවාදසක කායදස පහල වෙන චක්කු විං්ඥාන සෝත විඤ්ඥාන ගාන විඤ්ඥාන ජීවවිං්ඥාන කායවිං්ඥාන කියන ඒකින් එකක් මේ හතර ඉරස පහහාය හතෙන් ආයිත් ඒවිං්ඥාන නෙමේ දක්වල තියන්නේ එක ඒට අආදාල වෙන අපි දන්න නි මේ චිතවීද කිය අනිත් ං ාගේ අපිට මෙතනදි විශේෂයෙන් කියන්න ඕන කරේ මේ නැවත මතක් කරල දීම අපි කලින් කතාවෙදි කිව්වා මේ චක්කු දසක සෝත දස ගාන දසක ජීව දසක කාය දසක කියන මේ රූප කලාස්පයන් සමග සැමවිටම ගැටෙන්නේ එම රූප කලාපයත් සමග ඉපදි එම රූප කලාපයක්ත් සමගම නිරුද්ධ වෙන බාහිර ආරම්මණයක් කියලා නවත මතත්කරදීමක් ැටි පිසරයි කරන්නද අපි මේ පහල දැක්වන්න මේ ගොඩාත්තැක් වෙනවානි මේ ගොඩාක්තැක්වෙන් අපි බාහි බහිර රූපයක තියෙන රූප කලාප කියලා එතකොටඒ රූප කලාපල මේ කාලේ තමයි මේ එක රවමකින් දක්වල තියන්නේ එතකොට එක රූප කලාපයක් තියෙන ආකාරය තමයි එතකොට මේ තනි එක ඉරකින් දක්වල තියන්නේ මෙ මේ කාලය සම්බන්ධයන් තියනෙද නවතත් අපි ආයත් කියනවන නැවතත් අප අයමත් කියනවන මෙතනද දැ ඔන්න පලවෙනි අපි දෙවනියට තීන්තන ගමු කො මේ තියෙන්නේ චක්කු අපි ත චක්කු ප්‍රසාධ ඉපදෙන්ඩ පුළුවන් සමාෙන් චක්කු විඤඥාන ඉපදෙන්ට පුුවන් චක්කු ප්‍රසාාද එතකොට දැන් ඔන්න ඒ චක්කු විඤ්ාන ඉපදෙන්ට පුුවන් චක් රූප කලාපයක් ගනතමයි මේ කතාවමේ තියන්නේ එතකොට දැම් පළවෙනි කුඩාශනයේදී ඒ රූප රූප කලාපය ඉපදනු ඊට පස්ස ඒ රූප කලාපය කුඩාශන හතලිස් නමයක් පවතිලා අන්තිම කුඩාශනයේදී බංගේයට ය ඒක තමයි මේ රූපයෙන් දක්ලි රූපණය කරලා තියෙන් එහෙම නැත්තන් තවත් විදිින් කියඩ පුළුවන් මේ රූප කලාපය චිත්තක්ෂණ දාහත ආවිශ්‍ය තියෙන එතකොට ඒතම එක ඉඳල දහත දක්වා ද අපත පැහැදිිබෙන්ඩ ඇතික එතකොට යම් කිසි අවස්ථාවක මේ ප්‍රසාද රූපය මොකද මේ චක්කු ප්‍රසාද රූපයේ චක්කු විඤ්ාය උපදදින්න පුළුවන් යමුකිසි අවස්ථාවක චක්කු විඤ්ඥානය උපදදින්න පුළො ඒ චක්කු විඤ්ඥානය උපදින්නේ ඇයි මේ ප්‍රසාධ රූපයේ බාහිර රූපයක් ගැටුමත් විතර එතකට මේ බාහිර රූපය තින්න ොයිද බාහිර රූපය තිය තියන්නේ නෑ හෙ එල එතුකොට මේ ධර්මතාවයක් හැඩිරි ධර්මය කියනවා මේ චක්කු ප්‍රසාදය පවතින්නේ චිත්තක්ෂණ දාහතක්නේ එතකොට මේ චක්කු ප්‍රසාදය ගැටින්නේ මේ චක්කු ප්‍රසාදයත් එක්කම ඉපදුුණු බාහිරවස්තුවක වර්ණරූපය විතරයි කියලා තු දැම් මේ වර්රූප තමයි මේයට දක්වල තිෙන තට මේ වර්ණ රූප හැම්වෙලෑ මේ කුඩාශනයක ප දෙන්න පුුව අපි කතා කරනයකට කුඩාශනයකට කලින් එපදිති වර්ණ රූප කෝටි ප්‍රකෝට් ාන ඇතියෙනවා. කුඩාශන දෙකට කලින් එපදදුනු වර්ණ රූප කෝටි ප්‍රෝටි ගනත්තියෙනවා. කුඩාශන තුන්කට ආදවසින් තමන්ට කැමදි ගාන හිතා ගණඩ පුළුවන්. එතකොට ඊට කලින් එපදනු වර්ණ රූප ඕන ප්‍රමාණ ඇතියනවා මීට පස්සේ රපදින වරණ රූප ඕන ප්‍රමාණ ඇතියෙනවා. ඒ වනාට මේ ප්‍රසාද රූපයේ යම් කිසි අවස්ථාවක වරණයක් ගැටනවන ගැටෙන්නේ. මේ ප්‍රසාධ රූපයත් එක්කම ඉපදනු බාහිරවස්තුූන්ගේ වර්ණරූපය පමණක් එතකොට ඒ ගැටිල තියෙන අවස්ථාව ඇතුල දෙදී එක චිත්තක්ෂණයකෙද තමයි මේ චක්කු ප්‍රසාදය මේ ප්‍රසාද රූපය උපදන් ඒ අපි මීට කලින් දීර්ග වසිය සාකච්චා කර අපිහිතනක මතක ඇතිනව මතක් කරීමහටි මේ කරේ ඒක පළමනි කාරණය එකකොට මේ දයක් සම්බන්ධය මේ ඇසර නාස දව සරයේ සම්බන්ධයෙන් කොහොද මේ හිත්තපතින්න කියන එකම්න්ධයෙන් තමයි කතාරමක දව හැම්වල බාහිකත් තමග තමයි ගැටන්නේ ඊට අමතරව මේ හදවත සම්බන්ධයෙන් කතා කරත් හදවතයේ දමොකද වෙන්නේ ැ කලින් රූපය මයි දැම් තන තවත් සරලව ඇඳලතියෙන්නේ ඒ කත්ෙක සර්ව සම්පූර්ණය සමානය තකොටම මෙත ද ස්ථිතික් අවස්ථාව අපි තනි ඉරකින් දක්වල තියෙනවාඒ පැහැදිලිවීමේ අවබෝධය සම්න්ධෙන් ඇත්තම් මෙතන මේ ගෘරත්ත ගොඩත් තිේදක සමහරවිට සහරපුද ගලන්ට පහැදිලිවේ කියලා අපේ රූපම වෙනස් විදිියකට හද එතකොට මෙතන මේ දැන් කහපාටි දක්වල තියෙන මේ චක්කු ප්‍රසාදය ඒඒ චක්කු ප්‍රසාද ඒ රූප කලාපයක් එත ට ඒරූප කලාපට උපත්ති ඇත්තියෙන උපත්තිය තියෙන කුඩාශන එක කුඩාශන ලිස්නම තිබ කුඩශනය එකදම ත මේ බාහිර රූපත් මේ ආකාරයට තිබුණට මේ චක්කු ප්‍රසාදයක වෙලාම ගැටෙන්නේ මේ චක්කු ප්‍රසාද රූප කලාපයක්ත් එක්කම මේපුදුුණු බාහිර රූප කලාපයක්ත්තම එතකොට ඒ චිත්තක්ෂල දහත ඇතුළ දෙද කුමන හෝ අවස්ථාවක මොක ද අපි දන්නවා චක්කු විං ානේ දාහතය මිපද නෑ නැහ එක චිත්තක්ෂණයක් නපද ද අපි චිත්තවද ඉෙන තිනද එතකොට මේ දාහතා අතර යම් සි අවස්ථාවද මේ චක්කු විඤ්ඥානය එක චිත්තක්ෂණයග මේ ප්‍රසාදය මත ඉපදිලා ඒ රූපය හරමුණු කරමින් හිට පස්සේ හදාදා ආකාරයට පිගෙන ගපතුදීට චිත්තවිදි ගමන් කරනවා ඒක තමයි ඒ සම්බන්ධයෙන් පළවිනිකාරණය දෙනගන්නඩන දෙවනිකාරණය තමයි දැ මේ හදවත සම්බන්ධයන මේකත් අපි කලින් කතා කරා එුණට මේක නැවතත් මතක් කරවා හදවුත සම්බන්ධෙනුත් මේක විශේෂකාරණය දෙැන ගඩුව දැ මෙතන දිමී දක්වන ආකාරයට මේ හැම කුඩාශනයකදිම රූප ඉප දෙන්න පුළුවන් හැම කුඩාශනය ම අපි සාමාන්‍යයෙන් කතා කරනවන හැම කුඩාශය දිම රූප ිප දෙන්න පුළුවන් එතකොට එක චිත්තක්ෂණයකිතු රූප පරම්පරා තුනක් ඉප දෙනවා මොකද මේ පළවෙනි චිත්තක්ෂණයේ දී අභ්‍යන්තර හෝවේවා බාහිරෝයවා රූප පරම්පරාවක් ඉපදෙනවා දෙවැනි කුඩාශනයේදී තව අලුත්ෘූප පරම්පරාවක් ඉපදෙනවා. ඊළඟ කුඩාශනයේදී තවත් අලුත්රූප පරම්පරාවක් ඉපදෙනවා ඒක නිසා තේරුම් ගඩ මේ කුඩාශනයගෙද පරම්පරක්ත් තුනක් උපදන්න පුලුව එහෙම වෙන්නේ නැති අවස්ථා කිහිපයක් තියෙනවා ඒකි පස්සෙ සාකච්ඡා කරමනට මේ සාමාන්‍යයෙන් කතාවක් ගත්තාම අපිට තේරුම් ගන්න පුළුවන්ගෙන් ලඕන ම කුඩාශනය එකදීම රෝප පරම්පරාවක් එපදෙන්ට පුළුවන් වෙන් ඉතිං ඒ මේ කර්මජරූපොල්ට පොදුයි මොකක්ද කර්ම ජුරූප කියලා ගැන්නේ විශේෂයම ගත්තතාහම මේ ඕනෑම කර්මජරූපයක් සෑම චිත්තක්ෂණයක දීම තුන්වතාවක් පහළ වෙන මෙ තුන්වතාවක් කියගැන මේ අලුත් පරම්පරාවක් පහළ වෙනවා ඒ පරම්පරාවට පස ගින්දිට කියලා බංගයට යනු ඒ එක නිසා සෑම චිත්තක්ෂණය එකදීම රූප කලාප පරම්පරාත් තුනක් පහල වෙන මොකද කුඩාචිත් ක්ෂණයගෙන අලුත් එකක බැගින් පහ වෙන නිසා ඒ වනාට දැම් හදවත ඇතුළෙත් අපේ හිත උපදිනවනි හදවත ඇතුළි උපදිද්දිී අපි දන්නවා මේ දීපංච විං්ඥානයර ඉතිග වස්තුක් ඇසුර කොට උපදනා සි්‍යියල්ලව රස්ව ඇ පදන සිත් සියල්ලගෙන නොක්කම මේ හරුද වස්තතු උපදනේවා දී පන්ත විංජාන අරුණ ඒ සියල්ලම උපදින්නේ හරදය වස්තුව ඇසරු කරග එතකොට මේ හරුදේ වස්තව ඇසරු කරගන උපදද්දී බවාන්ග සිත උපද හරද වවස්තු ඇසුරග කොයි කොච්චර විශෂ තියන රූපය මතද මේ හරදය වස්තව ඇසුරු කරගන උපදින ඇසිත් උපදින්න කියන එක ැ ගන්නවනක අපි කලින්ු ්‍රවිස්තර කර දැන් ොඩට මතක් කිරක් කරන්නේ එතැනද කියනවා හරදවස්තු රූප කලාපයක් ඇසුරු කරගෙන පහළ වන සිත ඊට කලින් එකග චිත්තක්ෂණයක ස ගෙවීගේ හරදේවස්තු රූප කලාපයක් ඇසරු කරන ඊළඟ විඤ්ඥානය උපදදි එකැනෙද උදාහරන්න හැටියට අපි කියන්න දැ මේ හිත උපදින්නේ. මීට කලින් හිත ඉපදුන අවස්ථාවේදී තැි මෙ මේ තැන්ට තැන්ටයම් මෙ තැන්ටයකු මේ පහ කියන තැනට පහ කියෙන් අහත් මේ දක්වල තියෙන හතරගෙන තැන්ටයකු ද මේ හතර කියන තැන මෙන්න මේ සිත උපදින්නේ මීට කලින් සිත මොකක්ද මීට කලින් සිත මේ තුන්වෙන අවස්ථාවන මීට කලින් සිතත් එක්ක ඉපදුනු රූප කලාපයක් ඇසුර කර ඒක තමයි මෙතන දක් පව තිී එතකට මේ තුන්න කියන සිත ඉපදෙනවාන මෙතකොට මේ තුන කියන සිතේ උප්පාදේදී හරද වස්තු රූප කලාප මානයක් පහළ වෙන ඒක තිතියේදිත් ස්තිතියදත් රූප කලාප සමුදායක් පහළ වෙනවා ඒක බංගේදී වස්තු හරද වස්තු රූප කලාප සමුදදායක් පහද වවා එතකොට එහෙම පරමුණ දන් පරම්පරා තුනක් තියෙනවාන මේ තුන්වෙනි සි සිේ තුළ පහල වෙත්තේ හරිදවස්තුරූප පරම්පා තුනත්වේ ඒ තුනක් තිබුණත් මේ හතරවෙනි කියන සිත පහල වෙන්නේ මේ තුම්වෙනි සිතේ ආරම්භයක් සමඟ පහළවුණු රූප කලාප ඇසුරු කරගන තම ඒක යන්නේ තවත් විදිහකින් කියනවන හැමවෙලාවිදිම හරදයවස්තුව තුළසි පහල වෙන්නේ එක චිත්තක්ෂණය ආයශෂ තියෙන ප කලාප ඇසරු කරග ඒක තයිතනද මේ කියන්නේ එත මෙතනද කියන්නේ හරදය වස්තුරූප කලාපයක් ඇසුරු කරගන පහළවන සිතට කලින් පහලොෝ ඒ සිතට කලින් පහලො එහමන තැන් චිත්තක්ෂණය එකක් අයුෂ ගවීගගේ හරද වස්තුරූප කලාපයක් ඇසුරු කරගෙන ඊළඟ විඤ්ඥානය උපති විසේසා අවස්ථාවලද කියන මරණයක්වැ විශේෂ අවස්ථාවලදී බිතරක් මේක වෙනස්න ම් තමයි සාමාන්‍ය හිත ගමන් කරන ආකාඩ. හිතේ මේ හර දෙවස්තු තුළ හිත් පහල වෙන ආකාඩිදි මේ විශේෂ කාරණයක් දැනගන්නනා. ඉ අපිට මේ අද මරනාසන්න අවස්ථාව හිද මේක තවත් පොඩ්ඩත් සංකීණ විදියට තේරුම්ගන්න වෙනවා ඇතට සංකීරණය එක අතග සරලයි. ඉතින්දැ මේ විදියට තමයි සාමාන්‍යය පහලවෙන්නේ වෙලාදම හිත පහලවෙන්න මොකද ඊට කලින් චිත්තක්ෂනේදති පහල වෙච්චි රූප කලාපයක් ඇසුරු කරගනතම දෙවස්තු තුළ ප්‍රසාද රූප ඇසු කනතම දෙවස් තුළ පහලවෙන්න එතකොට මොකද වෙන්නේ දැන් සිත්තලට ආධාර වෙන වස්තු රූප පරම්පරාවක් සිදයම සඳහා අවසන් වට දුසිතේ සතලොස්සන චිත්්‍යයාගේ උත්පද් සැනය පසු මැරණ තැනත්තාගේ සිරුරේ කර්මුණනද රූග නූපති හිතන්න කො මේ සිද වේගෙන වේගන වේගෙන වගෙන යනවා කියලා වේගන වේගන ගිහාම දැන්වට මැරෙන්ඩ ලංගෙන මැරන්ඩම ලංවෙද්දී මේටික ඉප දෙන එක නවතිනු එච්චරයි කතාව එතකො ද අපිතුම මේ කියලා මැරෙන්්ඩම ලංුණ මේ තම අන්තිමට උපතින්න කියලා අන්තිමට ඉපදු නාම දැ ඊට පස්ස ඉප දෙන්න ද මේ වගේ අවස්ථාවක් වෙන්නේ මේ දුරල වනකට උදදාන කෙඩට දැන් අප පියර කතාගල එක්ෂි දැටක්ක මේ අනතුරක් වෙනවා අනතරපුුණහම අනිත් දෙවල් හරියට අවස්ථ හේතු හැස දෙ නැගෙල්ලේ ගිහාමල ලේ වහනේ වෙලා දැන්වන්න වස්තුරපයට තියන්න තැනක් නැතිවෙලා ඒ වගේ අවස්ථාව නම් දැන් මේ අවස්ථාව හම රෝප කලාප පරම්පරාව ගිහාාම මේ අවසාන දුර්වල තැනට ගිහිල්ලා. මේ දේවල් පහලවෙෙන එක නවතිම. පහලවෙෙන එක නවතිලා අපිු මේක තමයි අන්තිමේක තැම් මොකද වෙන්නේ පහළවෙන්න බැහැ. පහළවෙන්න බැරිවුනාම් මොකද වෙන්නේ මෙයාටයි අලුතෙන් තැනත් නැ උපදන්න. අලුතෙන් පහළ වෙන්නේ නැහැනි. ඒක නිසා මේ සි පරම්පරාවම අන්තිමරූප කලාපය අල්ලගන ඒකෙම, එ ග එල්ල ගෙන එල්ලීගෙන ඉප ඉපදතියනවා මේක තියෙන තා කල් මේක නැති වෙද්දම හිතට පිහිටඩ තැනක් නැතිවෙලා අපි හිතනවා කියපු එක පැහැදිිවෙෙන්ඩ ඇති කියලා මේක මෙහෙම ගිහිල්ල මේ අවසාන වසෙන් එල්බ එල්ෙන්ට ැනක් නැති වෙලා එල්ලන්ඩ තැනක් නැති වනහාම මේ රූප කලාපේම තමයි යායමත්තඒ හිත 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 ඉපදයෙන හිත ප ඉපද ඉපදි ගහිල්ලා දැ මේ හිත කොතනද යෙන චිත්තක්ෂ කියද තියෙන පුළුවන් ද හතක් තිබිලා මේ දා හත්වෙනි චසිිත්තක්ෂණයේදී චුතිසිත ඉපද චතිසිත ඉපදිලා මැරිලෑනු මොද ට පස්සේ හිතට ඉපදීට තැනක් නැහේ එතකොට මේ කාරණයම කියන්ඩ පුළුවන් වෙන වචන වලින් මොකක්ද වචන මේ චුතිසිත ඇතිවෙන්ඩ චිත්තක්ෂණ දා හතක් කලන්න මේකිීපදුනේ චුතිසිත ඇතිවෙන්ඩ චිත්තක්ෂණ දා හතක් කලින් තමයි මේකිීපදුෙන් ඒකහින්ද ඒක මතමයි මේ වෙනත් වචනවලින් කියලා තියෙන්නේ සිත්වලට ආධාර වෙන වස්තුරූප පරම්පරාවස් සිදීෑම සඳහා අවසන්වරට චුතිචිත්තයෙන් සතලොස් වෙන චිත්‍යාදය උපපාදක්ෂණයෙන් පසු. මැරණ තැනත්තාගේ සිරුරහි කර්මජරූප නූපද ඒන්නේ මේ චුතිචිත්තයට ද චිත්තක්ෂන දාහතකට පස්සේ කලින්තිය නවස්ථාව ඊට පස්සේ අයමත් රූප කලාප පාලවෙන්න නැ ඒක තමයි මෙ වෙනමචන ෝී කියලතින් සිත්වලට ආධාරයෙන වස්තුරූප පරම්පරාවෙන් සිින්දිය යම සඳහා අවසන් වරට චුතිචිත්තෙන් සතුලොස් වන යාගේ උත්පාදක්ෂණය පසු මැරෙන තැනැත්තාගේ සිරුරහි කර්මජරූප නූපදී එබැවින් මරනාසන්න වීතිවල මනෝදවාරික චිත්තට නිශ්‍රය වන්නේ චුච්චිචිත්තයෙන් සතලොස්ස වන චිත්තය හා උපංකරදේ වස්තුවකොද වෙන තැනත් නැහැයිද එතකොට මේ අන්තිම මනෝත්වාරික චිත්තයට නිෂ්ටේ වෙන්න මොකක්ද මේ අන්තිමට ඉතුරු වෙලා තියෙන එක මේක හුදේ වස්තු එකම ආයුෂ්‍ය තියන හුදේවස්තු රූප කලාප ටික විතර ඉදිින් තවත් විශේෂකාරණයක් තියෙනවා you කිය හවානද සමන්පසන්නෑ වගෙනො ල කලික් කරපුම පුවෙන ටනර හ ඒ වන එතකොට දැම් චක්කු වි්්‍යානය දැ එක ඒ හදවතු සම්බන්ධය හම තමයි වෙන්න කොට මේ සිත අවසසාන අවස්ාවේද මොදවා රක් චිතේෙන් මිස්්වය වන්නේ චුති චත්තෙන් සතලස් වෙන චිතහා උපන් හර දෙවස්තුව තමයි. ඉති මේ ධර්මතාවය සාධාරණ වෙනවා කියලා කියනවා මේ අනි ප්‍රසාධරූපලට එතකොට මේ චක්කු විංජාන ආද පහළවෙන්නේ චක්කු ප්‍රසාදය සෝත්‍රසාදය ගාන ප්‍රසාදය ආදී ඒ ප්‍රසාධරූපණ ඒ ප්‍රසාධ රූපත් හරියටම මේ සතුලොස් වන චිත්තක්ෂණයත් එක්කම නැති වෙලා යනවා කියලා කියනයි කියන්නේ දැ උදාහන්නකටට කියනවන දැන් හරදවස්තුව අන්තිම රූප කලාපේ හරදවස්තු තින මේ අන්තිම රූප කලාපේ මේ යනවාන ඒ මේිය යනුමත් එක්කම තමයි මේ අනිත රූප කලාපටිකත් මේ යන්න කියලා සඳහන් වෙනවා හැමනතුව ඒවා මේ මේකත් එක්ක මේ වෙන වෙලාවල්ල ලද මේ යන්න එකෙන් උදාහනයක් කකිෙන අන්තිම දවස්තුරූප කලාපේ දැම්මය ගල්ල ඊට චිත්තක්ෂණ දෙක තුුණකට පස්සේ ඇසේ තියෙන ඒ චක්කු ප්‍රසාධමිය යන්නේ නැහැ ඊට තව චිත්තක්ෂණ ගේපයක් පව වෙලා කනේ තිය ඒ සෝත ප්‍රසාදමියයන්නේ නැහෙම එෙම කතාාවක් ධර්මය සඳහන් වෙන ධර්මය සඳහන්වෙන්නේ මේ වස්තු ප්‍රසාධරූපය එම ඇතහර දවස්තුමයන්වත් එක්කම ඒකත් එක්කම අනිත් චක්කු සෝතගාන ජීවා දවසෙන් දැක්වෙන වස්තුරූපත්තයේ සමගමමියගිහිල්ලා ඒ අවස්ථාවද ඒ සත්‍යයා මරණයට පච්චිනෝගල තමයි ධර්මයේ සඳහන් වෙන් එතකොට ඒක තවත් විශේෂ කාරණයක් දැනගන්න ඕන් ඊට පස්සේ දැම් මොකද වෙන්නේ දැන් අපි දන්නවා දැම් කතාව තේරෙන් ඇැති දැන් ඉඩ තැක් නැන ට හිතට පිහිටන් භූමයක් මැතිවෙලා මොකද මේ අවසාන ප්‍රසාදය නැතිවෙලා ගිය එතකොට අවසාන ප්‍රසාදය නැති වහම මේ අවසාන ප්‍රසාධය අනිවාරය හරද දෙවස්තව සුර කරන තමයින්න්නේ මොකද අවසාන සිත කවදාවත් මේ ඒ කණී නාසේදව ශරිය එන්නේ මොකද බවාංග සිතකින් මැරෙන් බවාං සිතකින් තමයි මැරෙන්නේ අනිවාරෙන් බවාන් එඩ මෝන මැරෙන්් බවා සිත ැරණහිද අන්තිම බාංග සිටල චුති සිත්ත කියලා කියවා කියලි කතා කර එතකොට මේකට පවතින්න තැනක් නැති වුණහම ඊගාවට වෙන්නේ දැ මේ සිතකට මේ හිත නැතුව තියෙන්ට විිදික් නැහැ හිත නැතුව චිතක්ෂණයක් පත් තියෙන්ඩ බෑ එතකොට අර කර්මය බලයන් වෙන කොහේ හැරි අපි මේ ඉන්න පුතුවයේ වඩ පුළුවන් වෙන පුෘතිවේග ධර්මය නුවම අප ඉන්න සක්වලේ වඩ පුුවන් ඒමන බ්‍රහ්මලෝකය රූපය රූපා රප බ්‍රහ්මලෝකයේ හමනත්තම් වෙන සක්වලක සමහරවිට කෝටි ව වෙන සක්වලක දස දහසක් සක් ක ලතර වෙනහට කෝටි ලක්ෂයක සක්ක අතර වෙන ැනක් වන්න පුුවන් ඒ කට ක්ෂයෙන්ිට වෙනසක් කලක් වෙන්න පුළුව ඒ කුමන හෝ තැනක එක එකත් මේ චිත්තක්ෂණයකවත් ප්‍රමාදයක් නැතුව ඒක මැරෙනවත් එක්ක මද මේ චෘතියා මේ භවේද කොයි කොයි වෙලාවිද චුතිය වෙන්නේ ඒ අත කිසිම අතරක් නැතුව ඊළඟ බවයක මොකක් හරි වස්තුරූපයක් ඇසුරු කරගෙන පහළවෙරෝ එතකොට මෙතන කාට හරි පශ්මියක්තියෙන්න්න පුළුවන් මෙහිතිනං වස්තුරූපය තිබුණන දැ ගිල්ල ඉපදින තැන කොහද වස්තුරූපයක්ැ මෙතනත් මේ අපිට පොඩි වචචනයක පොඩි ප්‍රමාර්දෝෂයක් කුණා මේක යන්න නැහැ ඒකත් හඩි විශේෂ කාරණය මේ ධර්මය අනුව මේ අපි මෙතන ද වෙන තැනට යනවා කියල න්න නැහැ ඒ වැරදිඒ ධර්ම ධර්මයට විරුද්ධය කතාව පාල වෙනවා කියලා කියන්න පහල වෙනවා කියලා කියන්නේ මෙතන ද මේිය යද්දී දස දහසක් සක් කළ හෝ කෝටි ලක්ෂයක් සක් කලෝ කෝටි ලක්ෂයකින් එපිට සක්වල හෝ සත්වය පහළ වෙනවා මේ සිත් පරම්පරාවටම අයිතිව ඒ නිසා තැම් පහළ වෙන සත්්‍යය මේ දැන් ඉන්න සත්වයත් නෙමේ වෙන ෙනෙකුත් නෙම කද පහන යන සත්් ැන්ිග සත්්්‍යය න දැ මනුස්්‍යයක්ක් මේ හහාම ඒගවට ඉප දෙෙන්නෙත් මනුෂ්‍යයක් වෙන්ටන හෙම වෙන්න ඉප දෙන්න දෙවියෙක් වඩ පුුවන් වෙනවෙන තැන තිටසනෙක් වෙන්ඩ පුුවන් ඒක නිසා මෙයාමන මේ තවතැනකද ඉපද හැබැයි වෙනගෙනෙකුත් නෙම ඒකට මේ රේනුකාන තඳෙන ස්වාමින් වහන්සේගේ හරි අපරු උදාහරණයක් තියනවා දැන් හරියට එක හාලුයි බතුයි වගේ හිතන්න කියලා කවුර ඇහුව බත් කියන්නේ හාල්ද කියලා නෑ බත් කියන්න හාල්ලමේ ඒවනට දැන් බත් කියන්නේ හාල්වලිින් අ්‍යවූද ඒත් නෑ හාල්ලින් අන්‍යව බත් දෙනක්ද ඒ වගේ තේරුම්ගන්න කියලා කියනවා මේකත් හරියට මේ සත් න මේ වෙන සත්යකුත් නෙම රි ඒක කතාව කෙසේ වෙතත් දැන් කොහොමද මේ ඉප දෙන තැන මේ හිතට තියෙන්න්න මේ වස්තුරූපය එතකොට ධර්මය සඳහන් වෙනවා මේ තැනද මිය ගිහාමද යම් තැනක උපදිනවලින් එතකොට මේ ප්‍රසිත් සන්දිය ඇතිවෙනවත් එක්කම එ කර්මය බලේඒ ප්‍රතිසන්දිය ඇතිවෙන තැන ඒ නිශ්‍රය වඩ වස්තුව ඒ වස්තුරූපය පහවේ ඒ කර්මය බලී වෙන් ප්‍රතිසන් සිත ඇතිවන කල්ලී එය සමගම ඒ සිතට නිශ්‍රය වන වස්තුරූපයේද ඇතිවී ඒක වෙන්නේ මේ කර්මය සහ ප්‍රතිසන්ධි සිතේ බලින් විශේෂෙන්ම කර්මය බලය එතකොට ඒක තමයි අර අප අර පටික්් සමුපාදේති කියන්නේ අවිද්‍යාපති සංකාර සංකාරපච්චා විඤ්ඥානා කියලගැන එතකොට සංකාර නිසා විඤ්ඥාන ඇතිවයෙන කිය එතනේ කියැන්නේ කර්මය නිසා විඤ්ඥානය ඇතිවෙන ඒ විඤ්ඥානය කියලගැන මේ ප්‍රතිසන්ධි සිතට සංකාර කියලගන්නේ පවහෝපින් සංකාර කියලගන්නේ ඒවන පවහෝපින් ඒ පවේ හෝ පිනේ බලයෙන් සංකාරපච්චා වි්ඥාන ඊළඟ බවේ විඤ්ඥානය ඇතිවෙන ට එතැනැති කියන විඤ්ඥාන පච්චා නාමරූප තු විඤ්ානය කියලා ගැන්නේ බලයම නාමේ සහරූපය ඇති වෙනවා මේ ඔක්කොම එක සිද්ධ වෙන්න තකො ප්‍රතිසන්ද සිතේ උත්පාදක්ෂණයේදීම ඒ කර්මය සහ සිතේ බලෙන් විශේෂම කර්මය බලයෙන් ප්‍රතිසන්දිි චිත්තට නිශ්‍රය වඩ ප්‍රසාධරූපයක් පහල වවා හෙද පහළවෙන්න අරාපි කලංකගේ ඒ සක්වලේ වන්න පුළුවන් කෝට ලක්ෂ කපිට සක්වලක ෙන්ඩක් පුළුවන් මෙතැින් එතැට ගියා නෙම එතකොට ප්‍රතිසජ චිත්තයට නිශ්‍රය වන්නේ ඒ සිතහා එකවර ඇතිවන වස්තුරූපය එතකොට මේ එක්කම තමයි ඉපද සහජාත ලෙ තම ඉප දෙන්න මේ මේ සහජාත ලෙස උපදින වස්තුරූපය තමයි ඒ ප්‍රතිසංජිචිත්තයට නිශ්‍රේ වෙලා ඊට පස්සීති ඒවස්තුරූපයයි පරම්පරාව හැඩීට තියෙනවා එතකොට කලින් අපි කියපු විදිහටම හර කලින්ම කියපු විදිහයට මෙන්න මේ අවස්ථාවගේ රූපේ දක්කෙන අවස්ථාවගේ ඊට කලින් චිත්තක්ෂණය පහළ වෙච්චි වස්තුරූපය ඇසුරගෙන ඊීළඟ සිද්ධිඉදිට පහල වෙන්න පටන්ගන්න එතකට එතනදි ප්‍රශ්නයක් ව හ මො ැම අලුතෙන් බවය ඇතවුණානේ එතකොට නැමේ වස්තරූපය වන්න මේ තියන් රූපය ආකාරයට තමයි පහළ වෙන්නේ එතකොට පලවෙනි අවස්ථාවේදීම විතරක් මේ අවස්ථාව දිවිතරක් මේ නිල්පාට තිසන්ධිසිත්තය පහල වෙද්දීම මේ වස්තුරූපය පහල වෙන ඊට පස්සේ පරම්පරවැටර තිය එතකොට ප්‍රතිසාන් චිතය නිශ්්‍රය වන්නේ ඒ සිතහා එකවර ඇතියෙන වස්තුරූපය ඉන් පසු ඇතිව වෙන බවංගාජි සිත්තලට නිශ්්‍ර වන්නේ ඒ සිතට කලින් උපන් සිතහා උපන් හරද දෙ වස්තු රූපය අරාපි කලින් කතාගරා වගේ ද තනත් මේ අද දේශනා අමත අවසන් කරන්න කලින් මේ මේකට සවිතරක් අප අවසන් කරමු මේ අපි හිමින් වෙලා අරගෙන කතර මොකද ඉතාම සයුම් තැනක් නිසා ඉතින් දැන් එතකොට මේ ද මේකට මේ සිංහලෙන් හරියටම කැඩි ආධාරකයක් කියල තමයි කියන්න වෙන්නේ ද මේ අපිටකියඩ වෙන්න හරි වචනයඒ නිවර දිීත දන්න එනැහැ එතකොට මේ නිශ්‍රය වෙන්නේ මේ වස්තු රූප එතකොට මේ ප්‍රශසන්දී ඇතිවන කල්හි රූප ඇතිවන සැටි දක්වා තියෙන්නේ මේ සත්ව යෝනිියම්ම සත්ව යෝනි හතරත් තියෙනවා එතකොට දැන් මේ පස්සෙ පැහැදිලි විස්තර කරලෙවරු හම දැන් සත්ව යෝනි හතරත්තියවා අන්ඩජ ජලාබුද්ධ සංසේජද ඕපාපාතික කියලා එතකොට මේ අන්්ඩජ කියලා කියන්නේ දැ සර්ප පක්ෂි මච්චාදයාරය අන්් කෝසසි බිතරෙෙන් උපදින සත්තුව එතකො දැම් අපිකු බිතර යෙනවා කියලා එතකොට බිත්තර තිබුණ හම දැම් බිත්තරේ අදාල උස්නත්තේ තිබුණ හම් මොකද වෙන්නේ එතකොට ැ බත්තර මෙහෙම තියෙනතා කල් ඔන්න දැපි බිතර ෆ්‍රජ කියලා යෙනකල සීතරනය කදලාල නම දැන් ඔන්න ඒ සත්වයෙක් නැහැ මොකද දැන් ඒ බිත්තරයේ තියනඒ එුම් හෝාවන වන සිම් රූපය ෆජ සීතකර එක වගේ දාලතිබුණ හම ප්‍රතිසන්ති සිතටඒ ප්‍රසාධ රූපය හදන්ඩවනු පරිසරේ නැති වෙලා අපිද අතේර ඇති කියන කියලා බිත්තරයක් සීතකරණ එක දාලාතිුණ හම ප්‍රතිසන්දිි සිතක් බැසි පැරිලාත් බැහැගත්ත බිත්තරයට ඒ ප්‍රතිසන්ධි සිතරසා කර්මයට වස්තුරූපය හදන්ඩ ඕන මේ පාරිසරක තත්වේ මේ බිත්තර ්‍රජ්ජ ඇැතුළ දාලා තියනත අක්කල් නැැ එතකොට බැරිවලත් මේ බිත්තර අරගෙන නියවිත උෂ්නත්වයට ගෙනා පුහාම අර පාරිසරක තත්ත් හැදිනවා මේ ප්‍රතිසන්ධි චිත්තේ පහළ වෙනවත් එක්ක මේ කර්මයට ඒ වස්තුරූපය ඇති කරන්න පුළුව නිසා දැ බිත්තර රකිද අවශ්‍ය ෂ්නත්තයටතු නහමේ බිත්තරවන සත්‍යය බැහැගන්නවා ප්‍රතිසන් දිසිත් බැහැගත්තාම ඊට පසේ තුළ සත්‍යයෝ පහල වෙනවා. ඒක තමයි අන්්ඩජයක. ඊට පස්සක මේ ජලාබුජ කියලා කියන්නේ මිනිස්ුපාදි වස්තුකෝසයහි උපදන සත්්‍යයෝ දැ අපි සාමාන්‍ය දක්වුණවා එතකොට ගැහැණු සතෙක් සහ පිළිව සතක් එකතු නහම ඒ එකතුවේම නිසා ඒ ගැහැනු සතත්වය අවස්ථාවේදී එආදී වසයෙන් ඉද්දිී පිරිබි සතෙක්ගේ ධාතු සංයෝජනය වීම නිසා එතන හැදෙනවා ඒ ප්‍රතිසන්දි සිතක් බැහැගෙන පස්තුරූපයක් උපද්දවණඩ පුළුවන් පාරිසිරක තත්ත්වයක් එතකොට මේ අව අවශ්‍ය පරිසරයේ සමහරවිට ඇදැන් අපි නවීන ද්‍යාවය තුළද මේ විද්‍යාගාරයක වුණත් ඇති කරන්න පුළුවන් එතකොේ විද්‍යාගාරයක් තුළ ඒ අවශ්‍ය උෂ්නත්වය ඔයාද වසයෙන් ඇති කර පුුහාම ඒ තුළට මේ ප්‍රතිසන්ධි සිතක් බැහගෙන කල්මයමකින් පස්තුරූපයක් ඇති කරන්න පුුව ඒක නිසා ඒ තුළ සත්යක් මිසක් බැසගන්න පුුවන් ඒද වසයෙන් ජලාබ අවස්තාව තේරුම්ගන්නුව ඊට පස්ස සංසේජද කියලාගන්නේ මේ සම් රූප ආයමත් මේ මලකුණු පල් වතුර කොල්ල මල් ආදී තියෙන තැංවලත් ඇති වෙන්න පුළො ඒහිද සමහර සත්‍යය ඉන්නවා මවක්පියෙක් නැතුව නිකාම්ම මලකුණ වල පහල ද අපි දන්නන පලුව ව පල්වතුර තුළ මේ එකට මවක්පියෙක් නැහැ ඒ අවශ්‍ය පරිසරයේ හැදුනහම ඒ තුළ... ප්‍රතිසජසිත් බැයගන්නවා එතකොට සංසේජත කියලා මේ මේ වගේ තැන් වල සත්‍යයන් පහළ වෙන ඊට පස්සේ තවත් අවසා අවස්ථාවත් තියෙනවා ඕපාපාතික කියලා කර්මාණු රූපෝ පහළ වී එතකොට දැන් මෙතන එක දෙක තුඩ කියන අවස්ථා තේරුම් ගන්නන මෙ හලුව අවස්ථා රළුයි කල කියන්නේ ඒක මේ ේවාය බිත්තරයක් එතකොට මනුෂ්‍යයගේ ශරීරේක ති කියන වැද මහතුළ පහල විද තකොට මේ මල්ල කුුණු පල්ලතුරජේව රලුවවස්තයි වගේ තැගල පහලවෙ රලු සතු. එකන්න ශරීරය රළු එතකොට මේ ඕපාපාතික කියන සතුන් මේ ගොල්ලන්ට කලින් පිහිටපු රූපයක් නැහැ එක එන ඇවිල්ල වදින් ද එම නත්තන් ඒ තුළ ැසගන්ට කලින් මුකුත් නැෑහැ ඒ පහළවෙන රූප කෙලින්ම කර්මයෙන්ම තමයි පහලවෙන්නේ කර්මයෙන් රූප පාලවෙන්න්න පුළුවන් එතකට මේ කර්මයෙන් පලවෙන රූප අතිසේ මොසියුම් අතිසේ මොසියුම් සම්පූර්ණ කර්මයෙන්ම තමයි පාලනය කරන්න ඒක තමයි දැ දිවියෝ දෙවියෝ ඉපතු හාම දෙවියන්ගේ රූප අතිශේ මලස්සනයි ඇයිඒ මුළු ශරීරයේම හැදුන කර්මයෙන් ගැ වෙන බාහිලම් බලපමක් කරන්න බැහැ ඔක්කොම කර්මයෙන් හැදිලතියන්නේ ඒක නිසා අත්තිසේම් ලස්සනයි බ්‍රහ්මයෝ අතිසයෙන් ලස්සනයි මොකද තනි කන කරමයමයි හදිල තියන්නේ. ඊට පස්සේ සහර ප්‍රේතයෝ කර්මයෙන්මයි හැදිලතියන්නේ ප්‍රහරතිය නොනේ ඇට කටු වගේ ම ශරරයේ ගිනි ගන්න ප්‍රේතයෝ ඉන්නවා ඊට පස්සේ මස් වැදිලි එල්ලිමින් ඉන්න ප්‍රේතුව ඉන්නවා ඇයිඒ පාපාතික හදිල තියන්න මුුණු ඔක්කොම ශරීරය පහලලාතියන්නේ කර්මානුරූප බාහිලින් බලපෑමක් කරලා නෑ එතකොට ඒ වගේ කර්මානරූප නිකම් මෙ හරියට මේ එතන නැතුුවයිදල එක පාන්ට පහල වෙන එතකොට ඕපාපාතික සත්‍යපාන ඒ පහළවීමත් එක්කම ඒ කර්මයම ඒ සත්‍යයාගේ ඒ වස්තුරූපයි ඒ සියල්ලම පහල වෙන කොට මේ ආ කාරයට දැනගණඩ ඕන ඒ අදාළ අවස්ථාවතියන අන්ඩති ජලාපදු සංසේ ශෝපාපාති කියයන මේ අවස්ථාතියද්දී මේ ප්‍රතිසන්ධය ඇති වෙන අවස්ථාවේදී ඒ ඒ අවස්ථාවනුව ඒ කර්මය බලපෑමෙන් ප්‍රතිසන්ති චිත්‍යත්තෙක්කම වස්තතුරූපය පහළ වෙලා ඊට පස්සේ වස්තුරූපය තුළ ඒ රූපු පනම්පරාව පහළමිය එතකොට මේ අවසාන වසියෙන් කතාව තමයි දැ මේ මනුෂ්‍යයන් සම්බන්ධයෙන්. ර්භාශයකන අපිපදෙන්නේ ුණු ධර්භාශයේදීම ප්‍රතිසන්දයේ ලැබෙනවත් එක්කම ඒ ඒ කුඩාශනයේ ඒ ප්‍රතිසන්දිය ලැබෙනවත් එක්කම කියනවා හරදයවස්තුවට අමතර වස්තු දසකයට අමතරව කාය දස කාය දසකගැලගන්න මේ අපිට රිදෙනවනිදන් අසර කයේතියන කාය ප්‍රසාද ඒ කාය ප්‍රසාදත් බාව ප්‍රසාදත් පහළ වෙනවාගේ. කුමුණනවස්ථාව මේ ප්‍රතිසන්දී අවස්ථාවදිම කාය බාව වස්තු කියන දසක තුනම පහළ වෙනවා ඊට පස්සේ අනිත් එව්න චප්පු දසක සෝති දස කොයාදී ඒ පසු කාලයක පහළ වෙන්න මේ ගර්භාශය තුළ ඉත්දම ප්‍රතිසන්දී අවස්ථාව වස්තු දසකයට අවස්තර අමතරව කාය දසකත් එකන රිදනෝ සීතල්න් සීතල දැනෙනෝ රස්ති දැන කාය දසක ඊට අමතරව භාව දසක පහළ වෙනවා බවදස කියන්නේ ස්ත්‍රියද්ධ පුරුෂේද්ද කියන එක ඒ අවස්ථාවදම් පහළ වෙනවා ඉතින් සමහර අකුසල කර පුද් කලෑන්ට මනක් මේ භවදසක පහළ වෙන්නේ නැහැ එක අපි දන්න නපුන්සක වගේ සත්ය ින්වක නපුන්සක සතයන්ටම භවදසක පහල වෙන්නේ නෑ පුද් කියලන්ට කාය සහ වස්දසක විතරය පහලවෙන්නේ හමැතු සාමාන්‍ය පුත්්ලන්ඩ මේ වස්ස දසක තුනව පහල වෙනවා කියෙන කියන මෙනන ඉන්ද බාවදසගේ සහරුට නො ලැබ මේක මේ විශ්චෙන් අකුසලයක බල පැමණනි ස ඇතකොට කාන්තාවකුත් මේ පිළිමේ ුත්ේ නපුන්සක පොද්ගලි ඉරි ඊට අමතරව ඉතුරු ප්‍රසාදර පසුකාලයක තමයි පහලවෙෙන් එතකොට මේකතා මේ හූප සම්බන්ධයෙන් මේ මරණයක්ත් උප්පත්යත් අතර කොහොබ මේ සිද්ධිය වෙන්න කියලා ඉතින් මේ එක තවතුරට අත සියෝම ඉදියේදී කතාතරන්න වෙනවා ඊට පස්සෙ තමයි මරණනාහසන්න චිත්තවීදී ගන සාකච්ඡාව කතා කරන්න වෙන්නේ ඉතිං අප ඒකොටස ඊළඟ දවසට තියලා අපි අද දවසේ දස ෑන කාල ගත වේචි නිසා අතු දවසේ සාකච්චා අවසන් කරන්න බලාපොරොත්චනාවතැින් ඊළඟ දවසේ ඉතුරුකොට සාකච්චා කරන බලාපොරොත්වෙන් ඉතිං අද දවසේ සහභාගවෙ සියලු දෙනාටත් දායකත්වය දැකු සියල්ල මටත් පුුණ්‍ය අනු ෝදනා කරමීම අඳ දින සාකච්ඡාව මෙතිරිින් අවසන් කරන්න බලාපොරොත්තිවා සීලු දෙලාටම තෙරුවන්සර.